අයිබෝවන්යා ලුවනේ අපගේ ප්‍රභා පැෂන් YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කලින් මම කිව්ලට් කපා මසන වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ස්මෝල් සයිස් සහ මීඩියම් සයිස් විදිහට. මේ තමයි මම මසාගත්ත කිව්ලට් කිහිපයක්. ඒ සයිස් වලට අනුව මසාගත්ත කිව්ලට් කිහිපයක්. ඔයාලට ඒ වීඩියෝ එක බලන්න ඕන නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දානවා. ඒ වගේ මම අද කරන්න අදහස් කරගෙන ඉන්නවා මේ ලේඩී ෂෝට් එකේ ලාර්ජ් සහ එස් එක්සෙල් කියන සයිස් දෙකෙන් බ්ලොක් එක හදන විදිහ. ඒ වගේ මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට සයිස් චාට් එකක් මම ලබා දෙනවා. ඒ ආශ්‍රයෙන් ඔයාලට කිව්ලට් මහලා ව්‍යාපාරයක් විදිහටත් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තවත් මැහුම් දැනුම ඔයාලට ලබා ගන්න අවශ්‍ය නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් අපි බලමු කොහොමද මේ බ්ලොග් දෙක හදාගන්නේ කියලා. අපි හිතුව මේ තමයි රෙද්ද. මේ රෙද්දේ නැම්ම පැත්ත තමයි මේ. ඊට පස්සේ ඉහළ සිට අඟල් එකහමාරක් පහලට මාර්ක් කරලා ඒ හරහා ඉරක් ගන්නෙමු. අපි මේ කොටස අයින් කරන්නේ ඉලාස්ටික් එක සඳහා. අපි පාවිච්චි කරන්නේ අඟල ඉලාස්ටික් එක. ඊට පස්සේ මෙන්න මේ රේඛාවේ අඟල් 11 මාරක් ලකුණු කරන්න. අඟල් 11 මාරයි. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් පහළට අඟල් 13 මාරක ලක්ෂයක් ලකුණු කරලා ඒ හරහා ඉරක් අඳින්න. මෙන්න මේ ලකුණු කුළු ප්‍රමාණයම මෙන්න මේ ඉරදිගෙත් ලකුණු කරන්න ඕන 11 මාර. ඊට පස්සේ මේ ලක්ෂයන් දෙක යා කරන්න. ලක්ෂයන් දෙක යා කරලා කරුවේ වක්‍රය අඳින්න අඟල් තුනක් මේ පැත්තටත් අඟල් තුනක් ඉහළටත් ලකුණු කරන්න ඕන. අපි ඊට පස්සේ මේ විදිහට වක්‍රය ඇඳ ගන්නවා. ඉහළම මෙතන මෙතන ඉඳන් නැවත අඟල් 22ක් දුරින් ලක්ෂයක් ලකුණු කරලා ඒ හරහා ඉරක් ඇඳගෙන යන්න. මෙන්න මේ ඉරේ මෙතන ඉඳන් මෙතනට තියෙන දුර 14 හමාර. 14 හමාර මෙන්න මේ ඉර දිගේ ලකුණු කරන්න ඕනි. මෙන්න මේ ලක්ෂ දෙක ඊට පස්සේ යා කරගෙන යමු. මේ ලක්ෂයේ ඉඳන් මේ පැත්තට අඟලක් ලකුණු කරන්න ඕනි. එතකොට තමයි කකුලේ හැඩේ ලස්සනට එන්නේ.
මේ රේඛාව ඉදන් අඟලක් 15ට නැවත ලකුණු කරගෙන වාටිය රේඛාව වැඳ ගන්න. එතකොට අපිට කලිසමේ සම්පූර්ණ උස ලැබෙනවා අඟල් 20 මාරක්. සම්පූර්ණ බ්ලොක් එකේ උස අඟල් 23යි. මම මේ ඇඳේ ලාජ් සයිස් එකේ බ්ලොක් එක. මේ තමයි ලේඩි ෂෝට් වල සයිස් චාර්ට් එක. ස්මෝල්, මීඩියම්, ලාජ්, එක්සෙල් සේරගෙම බ්ලොක් ටික දැනට මම දැන් කරලා තියෙනවා. සේරම මිමිමන් සකසලා තියෙන මැහුම් වාසිත් එක්ක. ඔයාලා මේක කොහේ හරි ලියලා තියාගන්න. අපි බලමු මේ බ්ලොක් එකෙන් කොහොමද එක්සෙල් සයිස් එකේ බ්ලොක් එක හදාගන්නේ කියලා. එක්සෙල් සයිස් වෙනකොට මෙතනින් අඟලක් දික් කරන්න ඕනේ. එතකොට අඟල් 12 මාරයි. මේ ලක්ෂයේ ඉඳන් නැවත අඟල් 14 හමාර ලකුණු කරලා ඉරක් අඳිනු. මේ ලක්ෂය හරහා නැවත ඉරක් ඇඳගෙන යන්න ඕනි. මේ ආකාරයටම වක්‍රය සඳහා අඟල් 3ක් මේ පැත්තට ඉහළට අඟල් 3කුත් ලකුණු කරලා කරු රේඛාවේ කරු වක්‍රය මේ විදිහට අඳිනු. මෙතනින් අඟලක් මේ පැත්තට ලකුණු කරනවා. ඊට පස්සේ මේ ලක්ෂයන් දෙක යා කරනවා. කලිසමේ සම්පූර්ණ උස වෙන්නේ අඟල් 21මාරයි. එතකොට අපි වාටියට අඟලක් ගියාම අඟල් 22මාරයි. මේ විදිහටම නැවත අඟලක් මේ පැත්තට ලකුණු කරලා කකුල හැඩ කරගන්නවා. මේ පැත්තට අඟලයි. මම මේ රතු පාටින් දීලා තියෙන්නේ එක්සෙල් බ්ලොක් එක. දැන් ඔයාලට පුළුවන් මේ දෙක වෙන වෙනම කොළ දෙකක ඇඳගෙන බ්ලොක් දෙක වෙන වෙනම කපලා තියාගෙන රෙද්ද උඩ තියලා කපලා මහ ගන්න. ස්මෝල් සයිස් එකේ වීඩියෝ එක කරනකොට මම කරලා තියෙනවා බ්ලොක් එක රෙද්ද මත තියලා කපාගන්නේ කොහොමද කියලත්, ඒ කපාගෙන මහගන්නේ කොහොමද කියලත්. ඔයාලා බලලා නැත්නම් ඒකත් බලන්න. මම හිතනවා මම කියා දීපු දේවල් වලට පැහැදිලි ඇති කියලා. මේ වීඩියෝ එකේ නොතේරෙන දේවල් තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් අදහස් අපට කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මේ හැම දෙයකටම ප්‍රතිචාර දක්වන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලගේ අත්දැකීම් අපිත් එක්ක ෂෙයා කරගන්න ප්‍රභා පැෂන් Facebook page එකේ link එක පහළ description එකේ දාලා තියෙනවා. ඒ වගේම අපගේ අලුත්ම අප්ඩේට් notification විදිහට එවලෙම ඔයාලට ලබා ගන්න bell icon එකත් click කරන්න. ප්‍රභා පැෂන් අපේ YouTube නාලිකාව ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ප්‍රභා පැෂන් තුලින් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්. බයි.